ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? ඉතින් ඔන්න අද තවත් දවසක්. ඉසුරු නම් අද ඔෆිස් ගිහිල්ලා ආවේ ටිකක් හවස් වුණා. එයා ඉදදී 6:30 වෙලා. ඉතින් එයා ආවට පස්සේ ඉතින් මම ඉසුරුත් එක්ක අද අපි යනවා පොලේ පැත්තේ. ඉතින් යාළුවනේ අපේ ලෙවලු හැම කරවල ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. ඉතින් ඒක නිසා අපි තීරණය කරා අද පොලට යන්න ඕනේ කියලා. ටිකක් ගණනක් අඩුයි පොලේ. ඉතින් ඕනම ජාතියක් පොලේ තියෙන නිසා තෝරලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඉසුරි මමයි දෙන්න දැන් පොලට ආවා. ඉතින් පොලට ගිහිල්ලා ඔන්න කරපිංචා මිටියකුත් ගත්තා. කරපිංචා ඉතින් ඕනමනි කෑමට ගන්න. ඊට පස්සේ අපි කැරට් ගත්තා, ලුණු ගත්තා, ඒ වගේ තව ගෝවා ගත්තා, තුඹකරුවිල ගත්තා, පොස් ගත්තා. ඉතින් මේ වගේ බඩු ටිකක් අරගෙන තව බඩු ගන්න තමයි මේ යන්නේ. මාළු මිරිස් ගන්නත් ඕනි. මාළු මිරිස් නම් ටිකක් ගණන් වැඩි. ඒ වුණත් මාළු මිරිස් පුරවල අතුලට පුරවල දාලා කිරටිව්වාම හරියම රසයි. ඉතින් මං ආසම කෑමක් ඒක. ඔන්නේසි අඹක් ගත්තා. අඹක් අඹ ඇඹුල හැදුවාම බත් කන්න පුළුවන් බඩ පිරෙනකම්. ඉතින් ඒක මම තව තෙලවල ටිකක් ගන්න තමයි හදන්නේ. එක පාරම ගෙනල්ලා තියාගත්තාම හරිම ලේසියෙන් නිතර නිතර කඩේ යන්න ඕනෙත් නැහැ, එළවලු ගන්න යන්න ඕනෙත් නැහැ. ඉතින් ඒක නිසා එක පාරම එළවලුයි මාළුයි කරවල ගෙනත් තියාගන්න. ඉතින් අපි ඔන්න කොස් ගෙනාවා. ඉසුරු කොස් ටික තමයි දැන් හදන්න හදන්නේ. අනේ තියෙන ඉසුරු ඉස්ස ටික නම් ඔක්කොම දැන් තෙල් දාලා තියෙන ඉස්ස ටික මේ විදිහට තෙලෙන් හදලා ඊට පස්සේ මේකට මිටිකිරි ටිකක් දාලා ගන්නවා. ඊට පස්සේ කොස් ටිකත් මෙහෙම දියකිරෙන් ලිපේ තිබ්බා. ඊට පස්සේ අද කිරි කොස් එක තමයි හදන්න හදන්නේ. ඉතින් අද අපේ කුකින් පාර්ට් එක කරන්න ඉසුරුනේ. එයාට මට වඩා ඇත්තටම ගොඩාක් රසට කෑම හදන්න පුළුවන්. එයා ගොඩාක් සැරට රසට තමයි හදන්නේ කෑම. ඉතින් ඒක නිසා අද කුකින් පාර්ට් එක කරන්න එයා. ඊට පස්සේ තවත් එකක් ඕනේ. එයාට ආස කරලා කියපන් තුම කරවිල කන්න ඕනි කියලා. ඉතින් එයා ෆ්‍රී වෙලාවට ඉන්න වෙලාවට එයාට රසට කෑම හදලා දෙන්න ඕනේ. ඉතින් දැන් ඔන්න තුම කරවිල ටිකත් කරවල ටිකත් දාලා තෙල් දැම්මා. ඉතින් ගමේ කෑමනි තුම කරවිල කියන්නේ හරිම ආසයි මම. නිතර මිසුරු ගේනවා තුම කරවිල. ඉතින් එතකොට අද කෑම වෙන්නේ කිරිකොස් හදලා, ඉස්ස හදලා සහ තුම කරවිල හදලා. ඉතින් හරිම රසක නම් ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මාරම රසක් තියෙන මේ තුන එකතු වුණාම හරිම රසයි මේ කෑම තුන. ඉතින් බඩ පැලෙනකන් කන්න පුළුවන් මේ විදිහට හදාගත්තට. ඉතින් ඒ විදිහට තමයි යාළුවනේ අද අපේ චූටි දවසේ මෙවුනේ. ඉතින් අපි තරස් ඉතින් කරන්නේ මානසික නිදහස, සතුට, ආදරය, සිනහසන අපේ පවුලත්තම තියෙනවානේ. ඉතින් ඒක රසගන්න ඒ වගේම තමයි මේ වගේ රස කෑමක් හදලා දෙන්නත් එක සතුටින් කන්නානේ. එතකොට තමයි තවත් අපේ පවුල සතුට වැඩි වෙන්නේ. අපි අපේ සතුට වෙනුවෙන් එහෙම නැත්නම් අපේ මානසික නිදහස වෙනින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් අපේ ආදරණීයත් එක්ක සතුටින් සිටින එක, අපි ආස කරන ගමන් යන එක, අපි ආස කරන දේවල් කරන එක. උදාහරණයක් වශයෙන් අපි පොත් ටිකක් අරන් කියවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආස කරන තැනකට ගිහිලා විනෝද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආදරය කරන සුරතලුත් එක්ක අපිට ඇති කරන්න පුළුවන් ඒ වගේ සුරතලු. ඉතින් මේවා තමයි අපේ මානසික නිදහසට තියෙන හොඳම උපකරණ. ඉතින් මේ දේවල් ගේ අපේ මුදුම විදිහට සැහැල්ලු වෙනවා, ආතතිය නැති වෙනවා මේ වගේ රස කෑමක් හදලා ආනකට. ඉතින් මම කියන්නේ ඔයාලට මේ විදිහට සතුටින් හැම මොහොතෙම සතුටින් ඉන්න. අපි මොනතරම් ආතතියක හිටියත් අපි හැම විටම අපේ මනස සතුටින් තියාගන්න. එතකොට අපි ගොඩාක් නිද වෙනවා අඩු. එක දෙයාලුවනේ අපේ ජීවිතය කියන්නේ බොහොම කෙටි. අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයක්නේ. ඉතින් ඒ කෙටි කාලය තුළ තමයි අපි සතුටින් ඉන්න ඕනේ. මහා ලොකුවට වස්තු පොදිමෙලගෙන ඒක ඉන්න ජීවිතෙන් කිසිම දෙයක් සාර්ථක වෙන්නේ. අපිට අවස සතුට සැනසීම හොයන්න චූටි චූටි දේවල් ඇති. පුංචි පවුලක් ඇති, පුංචි නිදහසක් ඇති. ඒ පුංචි සතුටත් ඇති අපේ මේ මනස සැහැල්ලු කරගන්න. ඉතින් ඒ විදිහට තමයි අපි අපේ චූටි පවුලේ සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. යාළුවනේ අද තමයි යන්න තමයි හදන්නේ. තවල් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු එහෙනම්. ගින් එන්නම්. බයි.